අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් ජනපති පත්කල කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල අද කියයි රජය මහ රෑ ඉන්ධන මිල වැඩි කරයි හිටි හැටියේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ජනතාවගෙන් රජයට බරපතල චෝදනා වැඩි වුණු ඉන්ධන මිලට සාපේක්ෂව 3 wheel ගාස්තුත් වැඩි වෙයි අවම බස් ගාස්තුව රුපියල් 25ක් කරන්න බස් සංගම් ඉල්ලයි විදේශ සංචිත කඩා වැටීමට එකම විසඳුමක් විදිහට ඉන්ධන මිල වැඩි කළා ඩලස් කැබිනට්ටුවේදී කියයි රජයේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක රෝගී ජනතාව අන්ත අසරණ වෙයි වර්ජන නවත්තන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරයි GMO කියයි මේ වගේ අවස්ථාවක වර්ජනය කිරීම ගැන කනගාටුයි රාජ්‍ය ඇමති චන්න පවසයි පොහොර නැවට මුදල් ගෙවන්නේ ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ශ්‍රී ලංකාවට දුන්නොත් විතරයි ඇමති රමේෂ් පවසයි ජනපති ප්‍රධානත්වයෙන් බේරේ වැවේ ප්‍රතිසංස්කරණයට පාවෙන තෙත් බිම් දහසක් අවුරුද්දෙන් පස්සේ කොවිඩ් රෝගීන් වැඩි වෙයි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් එකක් දෙකක් වෙනකොට හැමෝටම තේරුණා මේ ගෑස් වල වෙනසක් නිසා සිද්ධ වෙනවා කියලා ඒත් ඒ ගැන කියන්න ඇමතිවරු මේ පිළිබඳව සොයන ආයතන සහ බලධාරීන් ඉදිරියට ආවේ නැහැ ගෑස් පිපිරෙන්න අරන් මාස 3ක් ගත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි දැන් ඒ බව තහවුරු වී තිබෙනවා ගෑස් ආශ්‍රිත සිදුවීම් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව අද ප්‍රථම වරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ගෑස් සංයුතියේ වෙනසක් නිසා පිපිරීම් සහ ගිනි ගැනීම් සිදුව ඇති බවයි මාසයකට වැඩි කාලයක සිට ගෑස් ආශ්‍රිත පිපිරීම් දිවයින පුරා ප්‍රදේශ රැසකින් වාර්තා වුණා මේ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක්ද පත් කළා කමිටුවේ අවසන් වාර්තාව ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා අද දින එම කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ සමාගම් නිකුත් කළ ගෑස්වල සංයුතියේ වෙනසක් හේතුවෙන් මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් දිවයින පුරා වාර්තා වූ බවයි කමිටුව එය මාධ්‍යවිත ප්‍රකාශ කළේ ප්‍රථම වතාවටයි අපිට නිරීක්ෂණය කරනකොට අපි දැක්ක කරුණක් තමයි පසුගිය කාලය තුල සංගීතයේ යම් ඉහළ යාමක් සිදු වෙලා තියෙනවා ඒ ප්‍රමිතියේ සඳහන් වෙන කරුණු අනුව ඒකේ සංගීතය සඳහන් වෙලා නැහැ පළවෙනි එක දෙවෙනි එක තමයි ඒකේ තියෙන පීඩනයත් වැඩිපුරම බලපාන මේ පීඩනය කියන එක සංගීතය එක්කෙන පීඩනය ඒක පීඩනයේ තියෙන්නේ ප්‍රොපේන් 100%ක් තිබ්බත් ඒ පීඩනය ප්‍රමාණවත් කියන එක තමයි තියෙන්නේ ඇත්තටම දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ දැන් අපි ස්ටෑන්ඩඩ් එකක් තිබ්බට වැඩක් නැහැ ඒක නියාමනය නොවනවා නම් ඒක පැහැදිලිව අපි සමහර අය මේක දන්නේ නැහැ නමුත් ඒක දැනගත යුතුයි ස්ටෑන්ඩඩ් එකක් නියාමනය විය යුතුයි ඒත් මේ සමාගම් ඇත්තටම ඔවුන්ගේ යම් ස්පෙસિෆිකේෂන් ටිකක් ඔවුන් තියාගෙන ඉන්නවා මොකද අතන න්‍යාමණය කියන එක අඩුපාඩු නිසා ඔවුන් තියාගෙන ඉන්න ඔවුන්ගේ සම් සීමාවක් තියෙනවා අපි සාමාන්‍ය දැන් සමාජයේ ප්‍රොපේන් වැඩිවීම කියන එක තමයි හැම එක්කෙනම කතා කරන්නේ. ඒතර ප්‍රොපේන් සාමාන්‍යයෙන් weight percent කියලා කියනවා අනිත් පැත්තට කියනවා mole percent කියලා. එතකොට weight percent එකකින් ගත්තොත් ඔවුන් තුල තියෙන ඒ ස්පෙસિෆිකේෂන් එකේ ඔවුන් 140 දක්වා එක ලව් කරලා තියෙනවා. එතකොට ඔවුන් ඒ අතර හිටිය විදිය අපිට පේනවා. අපි අවුරුදු දෙකක කාලයක් තුල ඔවුන්ගේ ඒ දත්ත පරීක්ෂා කරා යම් යම් අවස්ථාවල වැඩිවීම සිදු වෙලා තියෙනවා. නමුත් අපි නිරීක්ෂණය කරා මේ මෑත කාලය තුල යම් වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. මූලික හේතුව හැටියට අපි report එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒතුව සංගීතයේ සිදු වෙන වෙනස් වීම. ඊයේ නිදාගනිද්දි තිබුණු ඉන්ධන මිල නෙවෙයි අදූදේ ඇහැරලා බලද්දි තියෙන්නේ. ජනතාව චෝදනා කරන්නේ මේ විදිහට ජනතාව අසරණ කරන්න පාලකීන්ට හිතක් පපුවක් නැද්ද කියලයි. ඉන්ධන මිල වැඩි කිරීමත් එක්ක ත්‍රිරෝද රථ ගාස්තු අදම වැඩි කළා. බස් ගාස්තු වැඩිවීමක්ද බස් සමාගම් ඉල්ලනවා. ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක සියලු භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යාමේ අවධානමක්ද දැන් මතුවලා. අවසානයේදී මේ හැම දෙයක්ම විඳින්න වෙන්නේ රටේ අහිංසක මහ ජනතාවටයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 177ක් ලෙසයි. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක්ද රුපියල් 23කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 207ක් වනවා. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 10කින් ඉහළ යන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 121ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටරයක්ද රුපියල් 15කින් නිහල දැමීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 159ක් ලෙසයි. මේ අතර භූමි තෙල් මිලත් ඉහළ දැමීමට රජය කටයුතු කර ඇති අතර භූමි තෙල් ලීටරයක්ද රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. භූමි තෙල් ලීටරයක අනුව නව මිල දැක්වෙන්නේ රුපියල් 87ක් ලෙසයි. මේ අතර ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර ඒ අනුවම පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 170 හතක් ලෙසයි. තවද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ඔවුන් රුපියල් 26කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 210ක් වනවා. ඔටෝ ඩීසල් ලීටරයක්ද රුපියල් 10කින් ඉහළ දැමීමටයි IOC සමාගම තීරණය කර ඇත්තේ. ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 121ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටරයක්ද රුපියල් 159ක් ලෙස IOC සමාගම ඉහළ දමා තිබෙනවා. මේ අනුව ලංකා IOC සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර රජය ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 23කින් පමණයි. මේක ගසා කෑම භූමි තෙල් 75කින් වක්වත් වැඩි කරන්න ඕනේ. ඕනම අධිකරණයකට එන්න ඕනම දඬුවමක් දෙන්න මේ කියන එක බොරුද කියලා. සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් අධික ලාභයක් ලබන මේ සම්පූර්ණ සූත්‍රය අපි ගාවත් තියෙනවා. 159ට කරනවා සුපර් ඩීසල් එක. සුපර් පෙට්‍රල් එක 207ට කරනවා. රුපියල් 100ක් වෙන්නේ නැහැ ලංකාව රායට එනකොට. එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තොග ගබඩා පර්යන්තේ සභාපති සහ සහකාර කළමනාකාර අධ්‍යක්ෂක උවයිස් මොහොමඩ් මහතා ඉල්ලා අස්වී තිබෙනවා. මේ අතර ත්‍රිරෝද රත සංගම්ද ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සිය මිල ගණන්ද සංශෝධනය කර ඇති අතර ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කරන මූලික ගාස්තුව රුපියල් 80ක් ලෙස ඉහළ දමා තිබෙනවා. අපි තීරණය කරලා තියෙනවා සීලුම වෘත්තීය සංගම් නියෝජනය වන පරිදි පළවෙනි කිලෝමීටරය මෙතුවක් රඳා පැවතුනේ රුපියල් 50කට. මේ වෙනකොට අපි එය රුපියල් 80 දක්වා ඉහළ නංවනවා. මේ දක්වාම දෙවෙනි කිලෝමීටරයේ සිට රුපියල් 45ක මුදලක් අය කරත් අද දින සිට එය සාමාන්‍ය විදියටම පවත්වාගෙන යන තත්ත්වයකට අපි පත් කර සිටිනවා. එමෙන්ම පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් සහනාධාරයක් හෝ ලැබෙන්නේ නැත්නම් ඉදිරියේදී බස් ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් පවසනවා. අපි රජයට යෝජනා කරනවා පොදු ප්‍රවාහනය සඳහා පමණක්වත් ඩීසල් සහනාධාරයක් වහාම ලබා දෙන්න කියලා. එහෙම රජය ඩීසල් සහනාධාරයක් ලබා දෙන්නේ නැත්නම් අනිකුත් විකල්පය මොකද්ද? බස් ගාස්තු සංශෝධනයකට යෑම පමණයි. අවම ගාස්තුව රුපියල් 14ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 25 දක්වා වැඩි විය යුතුයි. ඊට අමතරව අනෙකුත් සියලුම ගාස්තු ප්‍රතිශතයන් 25%කින් වැඩි විය කරන්න ඕනේ. එමෙන්ම මෙම නිවාඩු සමයෙන් පසු එළඹෙන ජනවාරි මාසයේ සිට පාසල් වෑන් රථ ගාස්තුද ඉහළ දමන බව පාසල් වෑන් රථ සංගම් පවසනවා. අපි මේ නිවාඩුවෙන් පස්සේ ජනවාරි පාසල් පටන් ගන්නකොට පාසල් ලම් ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න වෙනවා අකමැත්තෙන් වුණත්. නමුත් ඉතින් අපිට හරි කනගාටුයි මේ වෙලාවේ රජය මේ කරපු දේ ගැන. ජනවාරි 3 වෙනිදා පාසල් පටන් ගන්නකොට ජනවාරි ඉඳලා පාසල් ප්‍රවාහන ගාස්තු අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ඉන්ධන මිල ඉහළ යාම නිසා බේකරේ නිෂ්පාදනවල මිල මින් ඉදිරියට පාලනය කිරීමට කටයුතු කරන්නේ නැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බේකරේ නිෂ්පාදන පාඩු නොවන මිලකට විකුණන්නේයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ඉල්ලා සිටිනවා. ඩීසල් රුපියල් 20කට ලාංකේය රුපියල් 10කට වැඩිවීම ගෝවිපලයේ ඉනම්ම මිල වැඩිවීමක් සිද්ධ වෙනවා. එළවලු මිල සාමාන්‍ය තියෙන මිලට තව රුපියල් 8ක 10කට වැඩිවීමක් වෙනවා. භූමි තෙල් මිල සහ ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් මුහුදු යාමේදී දීවරින්ට අධික පිරවැයක් දැරීමට සිදුවන බවයි සමස්ත ලංකා පොදු දීවර සංගමය ප්‍රකාශ කරන්නේ. දැන් සුළුපන්න දීවර කාර්මිකයෙකුට සාමාන්‍යයෙන් දිනකට භූමි තෙල් ලීටර 50ක් වියදම් වෙනවා. මේ වැය වෙන භූමි තෙල් ලීටර 50ට මේ රුපියල් 10ක වැඩිවීමත් එක්ක රුපියල් 500ක අමතර පිරිවැයක් දවසක් දරන්න සිද්ධ වෙනවා. අද සිට සියලුම සුළුපන්න දීවර කාර්මිකයන් සූදානම් විය යුතුයි හැම මාසකම අමතර පිරිවැයක් දරන්න රුපියල් 15000ක් ගන්න. ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන පෙරවුම්හල් අසල අදුදැසන දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඉන්ධන මිල ඉහළ යාම ගැන ජනතාව පළ කළේ මෙවන් අදහසක්.
දැන් සැපයි තමයිනේ කියන දේ වෙන කියන දේ නැහැ කියන ඉතන ඉතන වෙලාවට තෙල් වැඩි කරනවා මේ මිනිස්සු අසරණ වෙනවා මේ මේ ආණ්ඩුව නම් අන්තිමයි අපිට සතුටුයි තමයි කියන්න වෙන්නේ අපිට දුකම ජනාධිපතිතුමා මෙච්චරලා නියඬව ඉන්නේ ඇයි කියන එක ඊට වඩා හොඳ මරලා දැම්මල මීටරි කොරෝනා බේත් ගෙන්න ඕනේ නැහැ මල්ලියා කතා කරන්න කියත් මල්ලියා මලපහිනවා කතා කරලා වැඩක් නැහැ මල්ලියා වැඩක් නැහැ 69 ලක්ෂයට ස්තුති කරනවා රාජපක්ෂලා නැති කරාට තවත් තවත් වැඩි වෙන්න ඕනේ 200 කරන්න ඕනේ මේක එතකොට තමයි අපේ මිනිසුන්ට තේරෙන්නේ මේ මේ නින්ගේ මේ නිකන් ගහන දෙලිට නමත්තන්න ඕනේ මන් දියුන්නේ උන් ඔක්කොම බිනටේ ගහන්නේ අපි සල්ලි වලටනේ ගහන්නේ දුකයි මේ වෙන දේ ගැන රටට වෙන දේ ගැන අපි ඔක්කොමල්ලා මේකට වග කියන ඕනේ මොකද අපි තමයි මේ නායකවන් පත් කරලා දෙන්නේ අපි ඉල්ලන් කරන මේ අතර භූමි තෙල් පොලිම්ද අද දින මෙලෙස දක්නට ලැබුණා බෝවිද ගතියද වැඩි වැඩි උනානේ බලන්නකෝ ඒකනේ 100කින්ද 10කින් වැඩි උනා අර පෙට්‍රෝල් එමෙතියකෝ පෙට්‍රෝල් එමෙතිය කිව්වා නේද මේ ගණන් ඉස්සන් ඉස්සලා කියනයි කියලා 10 12ට ලිදිය ගණන් ඉඳලා කට්ටිය ගණන් වැඩි කරලා මට මිනිස්සු මොනවද කරන්නේ එතනට ඇවිල්ලා මොන බම්බු රජද මේක ඇවිල්ලා මොනාද කියන්නේ මාත්‍යා බේනවනේ තොටිල්ලා නෙලවෙන වැඩි දැක් අවතුවාද මේ මේ වැඩි කරලා මිනිස්සු පෝලිං වල දුක් විඳිනවා इंधन मिल इहल दमीम सह रटे आर्थिक संबंधे देशपालन वेदिकावेन असुनु कथा देन මංගල සමරීර මැතිතුමා මිල සූත්‍රය කියනකොට ඒකට බැන්නා. හැබැයි අද 104 කින් බොර තෙල් බැරලයක් අඩු වෙලා තියෙනවා. ඒකට මොකද ආණ්ඩුව කියන්නේ? මේ පල්ලිය ගන්න ජනතාවගෙන්. මේ තෙල් වල මිල හුඟක් ඉහළට නගිනකොට ලංකාවට ගිය තෙල් වල මිල වැඩි වෙන්නේ ටෝඩ. කූපන් ක්‍රමයක් කරා භාවිතය නියමනය කිරීම අපි ගත යුතු මාවතේ ගියා මා හිතන. කොහමද අපේ නෝනලා ටික කිරිබත් කාපු ඇති? අම්මා කොණ්ඩ දාගෙන නටාගෙන මගේ අම්මේ සක්විති රජුව පහල වුණා වගේ දැන් කොහොමද මෙහෙ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිල වැඩිලා තියෙන හැමදැනම අපි දන්නවා අපිට අමාරු කාලයක් අකමැත්තෙන් උනත් අමාරු තීන්දුව తీරන ගන්න වෙනවා ගෝඨාභයට හොයවා රාජපක්ෂලාට ගෑවුණු එකටවත් ඡන්දෙ දෙන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න මොකද අද රට හාලා තියෙන්නේ තෙල් මිල වැඩි කිරීමේදී වැඩි ආදායම් තියන අයගේ පාවිච්චි කරන වාහන වලට වැඩිමොත් ඒ වගේම සාමාන්‍ය ජනතාවට සහනයක් කරන විදිහට තමයි වැඩි කරලා තියෙන්නේ ඒක තාම හොඳ දෙයක් ලංකාවේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල පෙට්‍රල් වලට ඩීසල් වලට ආණ්ඩුව දීලා තියෙනවා. අද ලංකාවේ මෝටර් සයිකල් තියෙනවා 136ක්. ත්‍රී රෝද රථ තියෙනවා 120ක් විතර. පුංචි කාර් තියෙනවා තවත් ඒහා සමාන ප්‍රමාණයක්. මේවා පාවිච්චි කරන්නේ පොඩි මිනිස්සු. ඒවට ගහන්නේ පෙට්‍රල්. කියන වාතාවරණය දන්නෝ ආර්ථික වශයෙන් අපේ ලෝකයේම විශාල අර්බුදයක ඉන්නේ. ලෝක බොරතෙල් මිල ඉහළ යනවා. බත්කටක් තමුන්ගේ බඩට යන්න කලින් හිර වෙන්න ඕනේ මිනිස්සුන්ට යකෝ මම මෙහෙම කෑවට මට ඡන්දෙ දීපු මිනිස්සු කනව ඇද්ද කියලා නිකමඩවත් හිතෙන්නේ නැතුව ඇති මේ මිනිස්සු මහපාරේ මංකොල්ල ගෑම් වැඩි වෙයි අපරාධ වැඩි වෙයි සමාජ දූෂණ වංචා වර්ධනය වෙයි මේ තත්ත්වේ රට අරාජික තත්ත්වයකට යෑමක් විදිහට මම දකිනවා ජාත්‍යන්තරයේ තියෙන තත්ත්වයක් බොරු තෙල් මිල වැඩි වීමත් ඒ සියල්ලට සැලකිල්ලට අරගෙන තමයි මේ කටයුත්ත කළ තියෙන්නේ අමාරු තමයි මේකෙදි අපිට ආසර පහින් ගහලා මැද මුරල චින්තනයෙන් මේක ගොඩ දාන්න බෑ වේදිකාවල හයියෙන් බෙරිහන් දීලා මේක ගොඩ දාන්න බෑ ජාත්‍යන්තරයේ සහයෝගය ලැබෙන වැඩපිළිවෙල කරා තමයි මේක මම කරන්න පුළුවන් වෙන්නේ මේ වර්තමාන ආණ්ඩුව පෙට්‍රල් ලීටරේ මිල රුපියල් 20කින් වැඩි කරා. සුපර් ඩීසල් ලීටරේක මිල රුපියල් 15කින් වැඩි කරා. ඩීසල් ලීටරයක් රුපියල් 10කින් වැඩි කරා. භූමි තෙල් ලීටරේ රුපියල් 10කින් වැඩි කරා. දැන් මේ එන්නේ සෞභාග්‍යද? ලංකා කනිද තෙල් නීතිගත සංස්ථාව ගිනි හුලක් අරගෙන දුවගෙන යන පුජ්‍යලයාගේ සංකේතයෙන් මෙන්න මේ විදිය වෙනස් විය යුතුයි කියලා තමයි අපිට හිතෙන්නේ. මම හිතන මේ පින්තූරේ ඉන්නේ ගම්මන්පිල මහත්තයා. ගම්මන්පිල මහත්තයල් නිර්වතින් මේ ගිනි හුලත් අරගෙන අද රට පුරාම ගිනි තියාගෙන දුවන දර්ශනය තමයි මේ සංකේතයෙන් පෙන්වන්නේ. රජයේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සිය ගැටළු වලට මෙතෙක් විසඳුම් නොලැබීම නිසා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. රට තුල පවතින වසංගත තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති මෙම වර්ජනය ගැන කනගාටු වන බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. වෛද්‍යවරුන්ගේ මේ වර්ජන නිසා රට පුරා රෝගීන් පත්ුනේ දැඩි අසීරුතාවයකටයි. ඉල්ලීම් හතක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. මේ හේතුවෙන් රෝගීන් පත්ුයේ දැඩි අපහසුතාවයකටයි. පිටින් බේක් ගන්න තල්ලි නැහැ නේ අපේ ඇත්තේ. කණ්ඩත් නැහැ. උදේ කන්න නැහැ. ඉතින් 8:00 ගාම මේ පොලිමේ එතනට ගියා.
මම ඇනලා අනුරාධපුරේ ඉඳලා ඊය ආපු ගමන්නේ දොස්තරලා ඉන්නේ දේශපාලනය කරන්න නෙවෙයිනේ ඒගොල්ලන්ට දෙන්නේ ලෙඩු බලා ගන්න ඒ නිසා දේශපාලනය කරන දොස්තරලා ඒවා කරගත්තා වේ අනිත් අය ඉතින් මේ ඇවිල්ලා වැඩ කරන්න තියෙන්නේ කෙසේ වෙතත් රජයේ වෛද්‍යවරුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කළත් රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය දක්නට ලැබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි විසඳුම් ලබා දෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට අරගෙන තියෙන තීන්දුව තීරණින්ද තමයි රෝගීන් අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක යහමකට ගන්න නම් වැඩ වර්ජනය දිගටම කරගෙන යන්න. වැඩ වර්ජනය නවත්තනවද නැද්ද කියන එක තීරණය කළ හැකි අපිට නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම්‍යශීලී වෙන්නේ කවදද? එදා වෙනකම් වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. මෙතර ව්‍යාජ ඉල්ලීම් ඉල්ලමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවටයි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා චෝදනා කරන්නේ. දැන් ඊයේ සංගීත වැඩවර්ජනයක් කරා එක හේතුවකට. අද වෙද්දි හේතු හතක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ බොරු ව්‍යාජ ඉල්ලීම් මේ කරන වැඩවර්ජනය ඇවිල්ලා තමන්ගේ ආධිපත්‍ය රැක ගැනීම. මෙවැනි අවස්ථාවක වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම පිළිබඳව කනගාටු වන බවයි රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසමුණ මහතා ප්‍රකාශ කළේ. අපි බලාපොරොත්තු වෙනවා වෛද්‍යවරු වැඩ වර්ජන ඉක්මනටම ඉවර කරලා තමන්ගේ සේවයට එයි කියලා මුකියේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට කටයුතු කරනවා ඉදිරියට. කනගාටු වෙනවා හැම දිනෙකම මේ වගේ අවස්ථාවක වැඩ වර්ජනයකට එළඹීම ගැන. අපි ඉල්ලා සිටින රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉක්මනටම මේක අපි කතා කරලා සාකච්ඡා මාර්ගෙන් විසඳගමු කියලා අපි හිතනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීනුත් ඒ වෙනුවෙන් නම්‍යශීලී වෙයි කියලා ලේකම්තුමා ඇතුළු අනෙකුත් නිලධාරීනුත්. එළඹෙන උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාව තුල පැතිර යාමේ අවධානමක් පවතින බවටයි ඇය අනතුරු වගවන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලින් මෙරටින් තහවුරු වීමත් සමග එළමෙන උත්සව සමයෙන් පසු කොවිඩ් ආසාදිතයින් වැඩිවිය හැකි බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. ඒතර අපේ ප්‍රධානම ප්‍රභේදය ඔමික්‍රෝන්ද කියන්න අපිට දන්නේ නැහැ. නමුත් ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා 70 ගුණයකට වඩා වේගයෙන් පැතිරෙන බව මේ වෙනකොට සනාථ කරලා තියෙනවා. ඉතින් අපිට ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙන බවට ඉතාමත් පැහැදිලි. මොකද මෙච්චර කල් සිද්ධ වෙච්ච දේවල් හැම එකම අපි මුලදී හිතුවා වුණාට මූලිකවම මේ රෝගය මේ පළාතට එන්නේ නැහැ අපිට ප්‍රතිශක්තිය තියෙනවා එහෙම කියලා හිතුවා වුණාට ඒ කිසිම දෙයක් උනේ නැහැ. ඉතින් ඒ වගේ මේ ඔමික්‍රෝන් ප්‍රභේදයත් ලංකාවට ඇවිල්ලා ඒ පැතිරෙනවා කියන එකට ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕන සිද්ධාන්තයක් විදිහටයි අපි දකින්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැමිණීම කියන මේ දෙක මත අපිට අවුරුද්දෙන් පස්සේ රෝගීන් වැඩිවීමක් අපි බලාපොරොත්තු විය යුතුයි. මේ අතර එළමෙන උත්සව සමයේදී කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවධානමක් පවතින බවටයි ලෝක සෞඛ්‍ය විශේෂඥින්ද අනතුරු අඟවන්නේ. ඒ අනුව ලෝක පුරෝකතනින් සැබෑවීමට ඉඩ නොදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. මේ කාල සීමාව තුළ ඉතාමත් තීරණාත්මකයි මේ කාල සීමාව ලෝකේ පුරාම පුරෝකතන තියෙනවා. මේ උත්සව සමයත් එක්ක රෝගීන් වැඩිවීම ගැන බලාපොරොත්තු වෙනවා. විවිධ ප්‍රශ්න මතුවේ කියන බලාපොරොත්තු ඇති වෙනවා. පුරෝකතන කරලා තියෙනවා. අපිට අපේ යුතුකම් ඉෂ්ට කරොත් අපේ වගකීම් ඉෂ්ට කරොත් මං හිතනවා අපිට ඉදිරි සතිකීපය තුළින් පසුව ඔය කියන පුරෝකතන සැබෑ නොවන ලෙස කටයුතු කරන්න හැකියාව ලැබේ කියලා. බේරිවැවේ පවිත්‍රතාකරණය අද ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන යටතේ ආධාරකය මත රැඳවූ පැල සහිත පාවෙන තෙත්බිම් දහසක් බේරිවැව මැදට මුදා කිරීම සිදු කෙරුණා. අවිධිමත් නාගරීකරණය කොළඹ නගරය තුළ පිහිටි අපචල වාහිනී පද්ධතිය නිසි ලෙස යවත්කාලීන නොවීම හේතුවෙන් බේරේවැව අපවිත්‍ර වී තිබෙනවා. එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් MRWD සොයිසා මහතාගේ උපදෙස් පරිදි පාවෙන තෙත්බිම් වැඩසටහන අත්හදා බලා තිබෙනවා. PVC බට, උණ බට, ෆෝම් මෙට්ට පාවෙන ආධාරක ලෙස යොදා ගනිමින් කැනාස්, සැවැත්තරස් සහ හෙලිකොනිය වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පර්යේෂණය
සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව පරිසර විද්‍යාඥ රණෝෂි සිරිපාල මහත්මිය පෙන්වා දෙනවා. පාවෙන තෙත්බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරා ගැනීම සිදු වෙනවා. එමගින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම දුර්ගන්ධය පහව යාම ජලයේ මත යැපෙන ජීවීන් සඳහා වාසස්ථාන සැපයීමෙන් පරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදු වෙනවා. ජලය මතුපිට අලංකරණය ඉන් ලැබෙන තවත් ප්‍රතිලාභයක්. බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවු පැල සහිත පාවෙන තෙත්බිම් දහසක් වැව මැදට මුදා හැරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් සිදු කරනවා. මෙතර කලපේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට ශ්‍රී ලංකාවට සහය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩ්‍රූස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ පසුරේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කළේ. චීන කාබනික පොහොර ගනුදෙනුව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ජාතික ගොවිජන එකමුතුව අද අල්ලස් කොමිසමට ලිපියක් බහර දුන්නා. මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කළේ චීන පොහොර නැවත මුදල් ලබා දෙන්නේ ප්‍රමිතියෙන්ුත් පොහොර නැවත ශ්‍රී ලංකාවට ලබා දීමේ කොන්දේසි මත පමණක් බවයි. රටේ ගොවි ජනතාවට තවමත් සෑහීමකට පත්විය නොහැකි පොහොර ගැටලුව දිනෙන් දින විවිධ මාතෘකා නිර්මාණය කරනවා. මේ නිසා වී ඇතුළු සමස්ත භෝග වගාවටම මේ වන විට සිදුවැත්තේ විශාල හානියක්. රසායනිකද කාබනිකද කියන සංකීර්ණ ගැටලුවට විසඳුම් ලබා දීමට අදාළ නිලධාරීන් බලධාරීන් තවමත් කටයුතු නොකරන්නේ ඇයිදැයි රටටම ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. චීනෙන් ආනයනය කළ කාබනික පොහොර නැවත් දැන් චීනෙට ගියා. නමුත් ඒ වෙනුවට ගොවින්ට දෙන්නේ මොනවද කියලා තවමත් හරියට තීරණය කරන්න කෘෂිකර්ම ඇමතිවරයා ඇතුළු නිලධාරීන් සමත් වෙලා නැහැ. ඒ අතරේ හිසේ ඇම්මට කොට්ටමාරු කළා වගේ ලබා දුන් දියර පොහොරත් පුපුරනවා. ඒ වගේම ගොවින් එම දියර පොහොර ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. චීන කාබනික පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ජාතික ගොවිජන එකමුතුව අද අල්ලස් කොමිසමට ලිපියක් බහර දුන්නා. මේ ආණ්ඩුව ගොවි ජනතාව පත් කරගත්තේ ගොවි ජනතාවට ආණ්ඩුවක් නම් මේ සම්බන්ධයෙන් වගකීම ගන්න ඕනේ මහින්දානන්ද අමාත්‍යවරයා තමයි. එයාට ගැලවෙන්න බෑ. මේ ඉතිහාසයේ පහළ වෙච්ච කෘෂිකර්ම ඇමතිවරුන්ගෙන් ඉතාමත්ම අසාර්ථකම කැබිනට් ඇමතිවරයා මහින්දානන්ද අමාත්‍යවරයා. මහින්දානන්ද අමාත්‍යවරයා මේකේ වගකීම අරගෙන ඉල්ලාස් වෙන්න ඕනේ. බාහුවලෙන් මුකරි බලෙන් මේක කරන්න බෑ. මම අභියෝග කරනවා මහින්දානන්ද අමාත්‍යවරයාට. පුළුවන් නම් මේ දෙවෙනි වරම අභියෝග කරන්නේ මේ පොහොර සම්බන්ධයෙන් සජීවී රූපවාහිනී සංවාදයකට එන්න. අපි ළඟ සියලු වාර්තා තියෙන නැතුව නෙමෙයි මේ කතා කරන්නේ. පොහොර ගනුදෙනුවේ තින්න රජතුන් කට්ටුවක් මේ ඔක්කොම ගජ මිතුරෝ. චීන සමාගමෙන් ලැබුණු ආරංචි අනුව නම් මේ පොහොර මෙට්‍රික් ටොන් එකට ඩොලර් 100ක් කමිෂන් එකක් ඉල්ලලා තියෙනවා. මෙට්‍රික් ටොන් 98000ක් මුළු වෙනම බලන්න කොච්චරද ප්‍රමාණය කියලා. මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කළේ චීන කාබනික පොහොර නැවත මුදල් ගෙවන්නේ ප්‍රමිතියෙන්ුත් පොහොර නැවත ශ්‍රී ලංකාවට ලබා දීමේ කොන්දේසි මත පමණක් බවයි. ඩොලර් මිලියන 6.7ක ප්‍රමාණය ගෙවීමට තීන්දුව අරගන්නට පස්වලේ සකස් වෙන්නේ මේ හා සම්බන්ධ අධිකරණමේ කටයුත්තක් පැවතුණා. එම අධිකරණමේ කටයුත්තේට අදාළව නීතිපත්තුමන් විසින් ලබා දුන් පැහැදිලි කිරීමක් සහ ඔහුගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ තීන්දුව ගන්නට කැබිනට් මණ්ඩලය තීන්දු කරේ. එහිදී මේ පාර්ශ්ව දෙකෙහිම කරුණු සලකා බැලීමෙන් පසුව දැනට ශ්‍රී ලංකාව විසින් එම නැවට ගෙවිය යුතුව තිබෙන 6.7 ඩොලර් මිලියන 6.7ක මුදල ගෙවීමට තීන්දුව කරන ලද්දේ නැවත ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අනුකූල වන පොහොර නැවත ශ්‍රී ලංකාවට ලබා දීමේ කොන්දේසි යටතේ. ජනතා සේවය වෙනුවෙන් තම පක්ෂය කරන කාර්යභාරයට කිසිවෙකුටත් ලං විය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රජගෙදර සිටිය යුත්තේ පාලකින් නොව ජනතාව බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ බොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී. අවුරුදු 70ක් තිස්සේ හැමෝම විපක්ෂයේ ඉන්නකොට කරේ මොකක්ද? අපි ආවොත් හොඳටම කරනවායි කියලා කිව්වා. දැන් ඉන්න අයත් කියන හොඳටම කරනවායි කියලා. නමුත් විපක්ෂය කියන්නේ මොකක්ද? පත්‍රිකා ගහනවා, ප්‍රතිපත්ති ප්‍රකාශන ගහනවා, සම්මන්ත්‍රණ තියනවා, සම්දර්ශන තියනවා. ඒක තමයි ඉතිහාසයේ පුරාවටම වුණේ. අදටත් වෙන්නේ ඒකයි. එහෙම කරලා කොළ කෑල්ලකින් දෙනවා, කතාවකින් දෙනවා බලාපොරොත්තුව. අපි ආවොත් හොඳටම කරන්නම් මෙන්න මෙහෙම කියලා. නමුත් අපි ඒකෙන් බැහැර වෙලා තියෙනවා.
අපිත් කියනවා අපි ආවොත් හොඳටම කරනවා කියලා. හැබැයි අපි ආවොත් හොඳටම කරන එක විපක්ෂයේ ඉඳගෙන ඔප්පු කරලා තියෙනවා. මම ආණ්ඩුවේ හිටියනම් මම කවදාවත් මේ රටේ ජනතාව දුකටපත් කරන්නේ නැහැ. කවදාවත් බඩගින්නේ තියන්නේ නැහැ. කවදාවත් පෝලිමේ තියන්නේ නැහැ. කවදාවත් අම්මලා හූල්ල හූල්ල කිරිපිටි හොයාගෙන යන්නේ නැහැ සතුසට. අපි දේශපාලඥයෝ හැටියට කියනවා ආයු බොහෝ වේවා මහ ජනතාවලිනි කියලා. දැන් මේ රට යන අනිත් පැත්තටනේ. ආයු බොහෝ වේවා මහරජාණෙනි කියලා. එහෙම නෙවෙයි වෙන්න ඕන. මේක වෙන්න ඕන ආයු බොහෝ වේවා මහ ජනතාවලි. කවුරු මොන විවේචන කරත් අපි පිළිබඳව කිසිම කෙනෙකුට ලං වෙන්න බෑ අපිට ජනතා සේවයේ පැත්තේ. රජගෙදර ඉන්න ඕනේ මේ රටේ ජනතාව. පාලකයෝ නෙවෙයි. අර්බුද පිළිබඳ සත්‍ය වසන් කිරීම රටේ දේශපාලන ප්‍රතිපත්තිය වී ඇති බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. සත්‍ය එළිදරව් කරගන්නට උත්සාහ නොකරන්නේ Taman එකට සම්බන්ධ නිසාද? එහෙම සම්බන්ධයක් නැත්නම් ජනාධිපතිතුමාගේවත් රජයේ කිසිම සම්බන්ධයක් නැත්නම් මේ පාස්කු ප්‍රහාරයට ඇයි ඇත්ත එළිදරව් කරගන්න උත්සාහ කරන්නේ නැත්තේ? අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා කිව්වනේ ප්‍රසිද්ධියේ කිව්වනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පාස්කු විරුද්ධ ප්‍රහාරයට සම්පූර්ණයෙන් වා කියන්න ඕන කියලා. එතකොට CID එකට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා මේ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා. අද වෙනකම් වෙච්ච දෙයක් නැහැ. දැන් එතකොට මේ CID එක බාරව ඉන්න ඇමතිවරයෙක් ඉන්නවනේ පොලිසිය බාරව. ඒ ඇමතිවරයා ඇවිල්ලා නොයෙකුත් කතන්දර කියනවා. නමුත් අපි කියන්නේ ඔහුට ඒ කතන්දර කීම නවත්තලා මේ CID එකට කියන්න මේ පැමිණිලි විභාග කරන්න. රජයේ දේශපාලන ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ අර්බුද පිළිබඳ සත්‍ය වසන් කිරීම. ඒකේ තියෙන පරමාර්ථය තමයි Tamange බලය ආරක්ෂා කරගෙන තියාගන්නේ. ඝාතනයේ ලක් වෙච්ච මිනිස්සුන්ගේ රුධිරයත් එක්ක කරන විහිළු මේවට දඬුවම් ලැබෙන්නට ඕන. දඬුවම් ලැබෙනවා මේවට. අපි ඒ ගැන විශ්වාසයි. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා සහ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කෙරන් ඇන්ඩ්‍රූස් මෙතිනි අතර හමුවක් පසු කීතා සිදු වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිවංගත සංගීතවේදී සුනිල් පෙරේරා මහතාට පුණ්‍යානුමෝදනා කරමින් පැවති වැඩසටහනකට එක් වුණා. සරුංගලයක් යැවීමට උත්සාහ කළ යාපනයේ ප්‍රදේශයේ තරුණයෙකු එම සරුංගලයත් සමග අහසට ඇදී යන වීඩියෝවක් සමාජ මාධ්‍යවල මෙලෙස පළ කර තිබුණා. තරුණයා මහත් වෙහෙසක් දරා දිවි පෙරා ගැනීමට සමත් වී ඇති අතර අදාළ තරුණයා සුළු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. අම්පාර මූලික රෝහලට අවශ්‍යව තිබූ හෘද රෝග ඒකකයට මුල්කල තැබීමේ උත්සවය අද සිදු වුණා. ඒ අමාත්‍ය විමල වීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුකීදා මුලදී පුදුකුඩි ඉරිපු ප්‍රදේශයේදී අවුරුදු 13ක දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. මෙම මරණය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය පියන් නිශාන්ත මහතා මුලදී ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. තමුත්තේගම ගල්වල පාරේ ආරක්ෂිත වැටක් නොමැති ඇල මාර්ගයකට වැටි වයස අවුරුදු 70ක පමණ පුද්ගලයෙක් මියගොස් ඇති බව වාර්තා වෙනවා. බම්බර ප්‍රහාරයක් එල්ලවීමෙන් නොටන් බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදී තිදරුපියෙක්. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.